වටක්න මැහුණත් වෙජිටබල්. නෝ කියුබ් එකක් මික්ස් කරලා හදන්න. නෝ පම්කින් ඇන් චිකන් ෆ්‍රයිඩ් රයිස්. කිසිවෙකු බලහත්කාරයෙන් නිරෝධායනය කළ හැකිද? මේ පිළිබඳ සංවාදයක් මතුව තිබෙන්නේ ඊයේ පොලිසිය විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගෙනයි. මේ තමයි සහෝදරියව පොලිසිය තමන්ගේ බලය පාවිච්චි කරලා වාහනයට දාගන්න උත්සාහ කරන විදිය. ඒ වගේම සහෝදරියට පහර දෙන ආකාරය. තමන්ගේ දණ හිස නමලා සහෝදරියගේ පසුපස ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කරන. මේ තරු පටි ගහගත්ත පොලිසිය ලොක්කොමේ. මේ තමයි අවුරුදු 70 75ක අම්ම කෙනෙකුට පොලිසිය සලකපු විදිය. කොම්පඤ්ඤ වීදියේ පොලිසිය පැමිණිලා බාරගත්තේ නැහැ. කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැමිණිලා බාරගත්තේ නැහැ. එනිසා අද අපි ගියා පොලිස් මූලස්ථානයට. පොලිස් ප්‍රතිවරයා හමු වෙන්න ගියාද? පොලිස් සහන පියසට ගියාට පස්සේ එතන ඒගොල්ලෝ අහනවා අපෙන් ප්‍රශ්නයක්. මොන පදනමින්ද මේ පැමිණිලා දාන්න ආවේ? කිසිම කාන්තා පොලිස් නිලධාරිනියක් නැතුව කාන්තාවකට අත තියන්න බෑ. ඒක ලිංගික හිංසනයක්. දැන් මේ අත්තරංගෝඩ ගත්ත කවුරුත් මෙතන බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවනේ. සීනි හොරකමට සම්බන්ධ වෙච්ච කට්ටිය ඉන්නවනේ. මේ මෝඩ තකතිරු අමන තීන්දුව ගන්න මේ ආණ්ඩුවේ ක්‍රියාකලාප නිසාත් මේ අසාර්ථක පාලනය ඇතුළෙත් පීඩාවට පත් වෙලා ඉන්න මිනිසුන් තමයි මේ අරගල කරමින් ඉන්නේ. මේ ආණ්ඩුව ඒ සිග්නල් එක දීගෙන දීගෙන තමයි ආවේ. ඒක නිසා තමයි ජෝන්සන් ඇමතිවරයා කාක්කන්ගේ පියාටු පෙන්වන්න පටන් ගත්තේ. එවැනි අයකු අත පිරිසක් අත්අඩංගුවට ගත්තාම පොලිසිය විසින් කළ යුතු වන්නේ වහාම සෞඛ්‍ය බලධාරීන්ට PHI මහතුන්ට පැමිණෙන්න දනුන් දීලා ඒ අයගේ PCR ටෙස්ට් එකක් වහාම කිරීම කටයුතු කරන්න ඕනේ. පොලිසිය මේ වෙලාවේදී ඔවුන්ව ෂණිකව අධිකරණයේ ඉදිරිපත් කරලා ඊට පස්සෙ ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරන්න ඉල්ලනවා නම් ඒක සම්පූර්ණ වැරදි දෙයක්. නිරෝධායන නීතියට අනුකූලව කිසි කෙනෙක්ව බලහත්කාරයෙන් නිරෝධායන සඳහා ගෙනියන්න බෑ.